තමුන්නාසල අද මේ මාතලේ නගරේ මාතලේ දිස්ත්‍රික්කයේ කාන්තාවන් බොහොම ධෛර්යයෙන් මෙතනට එකතු වෙලා ගැහණු අපි එක මිටට කියලා එකට එකතු වෙලා අද සමාජයට පණිවිඩයක් දෙමින් ඉන්නේ. ඒ පණිවිඩය තමයි වසර 70ක් තිස්සේ අපේ රටේ පැවතිච්ච අපේ රට බංකොලොත් කරපු අපේ රට විනාශ කරපු දරුවන්ට අනාගතයක් නැති කරපු අපට ආරක්ෂාව නැති කරපු දරුවන්ට ආරක්ෂා නැති කරපු මේ සමාජයේ තිබිච්ච මේ දුරදර්ශී අදුරදර්ශී පාලනය මෙතනින් පස්සේ නිමා කරන්න අපි ලෑස්ති වලව් පාලනය වෙනුවට ප්‍රභු පාලනය වෙනුවට ජනතාවගේ පාලනයක් හදන්න ඔව් අපි සූදානම් කියන පණිවිඩය තමයි මේ අද දෙමින් ඉන්නේ. නිසා අපි හිතනවා දැන් පණිවිඩේ රට පුරාම යමින් ඉන්නවා කියලා. ඒ නිසාමද කොහෙද දැන් මේ දවස්වල අපි විරුද්ධ කණ්ඩායම් රට පාලනය කරන කණ්ඩායම් කලබල වෙලා තියෙනවා. මම හිතන ඔබ දකිනවා තැන් තැන්වල ගොඩක් කලබලයි. සමහරු භූමි තෙල් ගෑවිච්ච ගැරන්ටි වගේ නේද? මෙලෝසියක් නැතුනේ මේ දුර. සමහරු අර කුඹුරු කොටද්දි කැපිච්ච පණුව වගේ පණුව කැපුණම දඟලන් ඒ වගේ දඟලන්න පටන් ගන්න තියෙනවා. ඒකෙන් අපිට පේන්නේ මොකද්ද? ඒ පේන්නේ තමයි ඒගොල්ලන්ට දැනෙන පටන් ගන්න තියෙනවා ඒගොල්ලන්ගේ යුගයේ අවසානයි කියලා. අපිට මෙතෙක් කල් පාලනය කරපු ප්‍රභු පන්තියට ප්‍රභු වරුන්ට අපට උඩින් හිටපුවාට දැනෙන පටන් ගන්න තියෙනවා දැන් ඒගොල්ලන්ගේ යුගයේ අවසන් වෙන්න යන්නේ. ඒගොල්ලන්ට සිංහාසනයෙන් බහින සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒගොල්ලන්ගේ යුගයේ අවසන් කිරීම සඳහා අපේ රටේ සීළු බලවේග සමග ගැහැණුත් එකමිටක බලවේගයක් ලෙස එකතු වෙලා තියෙනවා කියලා ඒගොල්ලෝ දැකලා තියෙනවා. ඒකට බය වෙලා තියෙනවා. මන්නකෝ සජිත් ප්‍රේමදාසගේ ගෝලයක් ළඟද ගියල් තිබුණා මේ NPP එක හදනවායි කියලා NPP එක හදනවා කියලා ගෑනු පෙන්නල ඒගොල්ලන්ව බය කරන්නේ බය වෙලා ඉන්නේ අතරම බය වෙලා ඉන්නේ සබය වෙලා දැන් එකේ කතන්දර කියන්න පටන් ගන්න තියෙනවා එනිසා අපි මේ පෙන්නන්නේ මොකද්ද අපේ රට වෙනස් කරන්න මේ වසර 76ක සාපේ නිමා කරන්න අපි අපේ රටේ රට හදන්න පුළුවන් සමස්ත බලවේග එකතු කරන්න ඕනේ. අපි ජාතික ජන බලවේග හැටියට පහුගිය කාලේ මේ බලවේග ඔක්කොම එකතු කරමින් ගියා. අපි අපේ වැඩ කරන ජනතාව එකතු කරා, ගොවි ජනයා එකතු කරා, ධීවර ජනතාව එකතු කරා. අපි අපේ රටේ ව්‍යාපාරික වෘත්තිකය එකතු කරා. අපේ රටේ අපි කර්මාන්තකරුවෝ එකතු කරා. අපි විද්වතුන් එකතු කරා. ඒ වගේම තමයි අපි කල්පනා කරා අපි අපේ රටේ කාන්තාව බලවේග රැස් එකතු කරන්න ඕන කියලා. අපේ සහෝදරලා කිව්වා වගේම මේක ඓතිහාසිකයි. මොකක්ද ඒක තමයි කවදාකවත් අපේ රටේ දේශපාලන ව්‍යාපාරයක් කාන්තාවන් බලවේගයක් ලෙස සංවිධානය කරගත්තේ නැහැ. එකතු කරගත්තේ නැහැ. හැබැයි අපි ජාතික ජන බලවේගය තමයි ඓතිහාසික කාන්තාවට ඒ ගෞරවයේ අවස්ථාව කාන්තාවන් දීලා කාන්තාව නිකම් නිකම් ඡන්ද දෙන පිරිසක් නෙවෙයි කාන්තාව කාන්තාව ආණ්ඩු වෙනස් කරන ආණ්ඩු හදන ඒ ආණ්ඩුත් එක්ක එකතුලා රට පාලනය කරන රට හදන බලවේගයක් කියන එක පිළි අරගෙන කාන්තාව බලවේගය සකස් කරගත්තේ ඒ නිසා උසස් අපිට විශ්වාසයක් තියෙනවා අනිවාර්යයෙන්ම මේ බලවේගය එකතු වුණාට පස්සේ වසර 70ක සාපේ නිමා වෙනවා අපි අපේ යුගයේ තව මාස 8කින් විතර නිර්මාණය වෙනවා කියන විශ්වාසය අපට තියෙනවා දැන් මේ දවස්වල අපි කවුරුත් දන්නවා අපේ ජනාධිපතිවරණ කැමෙන් තියෙනවා ජනාධිපතිවරණ ගැන එකිනෙකා නොඑක්මෙක් කතන්දරත් මේ දවස්වල මම දන්න ඔය මාධ්‍ය වල යනවනේ ඕක තියෙන එකක් නැහැ මොකක් හරි කරලා වෙනස් කරાવી අපි දන්නේ ඒ සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ මේ ජනාධිපතිවරණ ව්‍යවස්ථාවේ තියෙන එකක් මොකද මේ ජනාධිපතිගේ දුරකාලය මේ අවුරුද්ද නොවැම්බර් මාසේ මැද වෙන්ති ඉවර වෙනවා ඒ වෙනකොට ඊට කලින් ජනාධිපතිවරණ ඇත්තල ජනාධිපති කෙනෙක් පත් කරගත්තේ නැත්නම් රට රට ජනාධිපති කෙනෙක් නැති වෙනවා මේ ව්‍යවස්ථාව යටතේ ඒක කවුද හමුදාවට අන දෙන්නේ එහෙම කෙනෙක් නැති වෙන. කවුද ඇමති මණ්ඩලය කැඳවන්නේ? එහෙම කෙනෙක් නැති වෙන. එසේ ජනාධිපති කෙනෙක් නැතුව මේ ව්‍යවස්ථාව තියනකන් රටර යන්න බෑ. මේ ව්‍යවස්ථාව තියනකන්. එන ජනාධිපති ඡන්දේ තියන්න ඕනේ ඒක. ඒක කල් දාන්න බෑ. ඒකට වෙන වංගු ගහන්න බෑ. එම වංගු ගහන්න කවුරුද දුන්නත් අපිට දෙන්නේ නැහැ. අපි සහතික කරලා කියනවා රයිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ තියන්න නැතුව ඒකට රයිල් වික්‍රමසිංහල ගෝල බාලෝ ඒකට වංගු ගහන්න આવොත් ඒගොල්ලන් එළවා දාන්න පාට බාල එළවන්න මේ රටේ ජනතාවත් එක්ක මේ රටේ එකමිටට ගැහෙනොත් ලෑස්ති කියන එක අපි කියන්න ඕන ගම තියෙනවා. ඒසයි එහෙම කරන්න වෙන්නේ නැහැ රයිල් වික්‍රමසිංහට. හැබැයි දැන් බැලුවම පේන්නේ මොකද? රයිල් වික්‍රමසිංහත් ওই බැරි මරගාතේ චන්ද්‍ර ලෑස්තිලි බව පේන්නේ. මම බලන කෙනෙක් දැස්සල වෙන දේවල් නේද? පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ සභාව සැසිවාරේ කල් තියලා ආපහු කැඳෙව්. එහෙම කරන්න ඕනේ නැහැ. එහෙම කරාම මොකද වෙන්නේ? එහෙම කරාම ජනාධිපතිට අවස්ථාවක් එනවා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කතානායකගේ පුටුවේ වාඩිලා පාර්ලිමේන්තුවට කතාවක් කරන්න. මිනිහෝකට ආසයි. ඇත්තම රයිල් වික්‍රමසිංහ මේ ජනාධිපතිකමක් ගත් දාසිටම ආතල් ගන්න එක තමයි කරන්නේ. රට පාලනය කරන්න නෙවෙයි කියන්නේ. ආම්මෙන් හම් වුණා ජනාධිපතිකමක් නේද? ආයි කවදාකවත් හම්බෙන්නෙත් නැහැ. හම්බෙච්ච එකේ ආතල් එකේ ඉන්නේ. ඒ නිසා රට යනවා විදේශගත වෙනවා මල් ගෙවල් වලට යනවා මගුල් ගෙවල් වලට යනවා රවුම් ගහනවා ඉන්දියට අපර මොනවා හරි විහිළු කතාවකුත් කියනවා පාර්ලිමේන්තුව අමතනවා ඕකේ තමයි පාර්ලිමේන්තුව අමතල කිව්වෙත් මොකද්ද එයා මේ රට හදන්න හදනවලු එනිසා ඒකට අවස්ථාව දෙන්නලු රට හදන්න රට හදන්න හදලා ඉවර ගන්න කොයි කාලෙද හදලා ඉවර ගන්න ඉතින් ඉන්නේ 2048
තව සෑහන කල් තියෙනවා අවුරුදු 24ක් තියෙනවා නේද 2048 ඉතින් එහෙම කතාවක් කී කියන්නේ ඔය පෞගේ දවසක වජිරාභිවර්ධන රයිල් මහත් රයිල් වික්‍රමසිංහ ළඟ ගෝලෙක් නේ එයා කියලා තිබුණා රයිල් වික්‍රමසිංහ 2048 රට හදන හැදිල්ල කොහොමද කිව්වොත් එහෙම රට හදන හැදිල්ල කොහොමද කිව්වොත් රට හොදටම හැදිලා යුරෝපයේ සුදු කාන්තාව ලංකාවට එයි කියලා ගෘහ සේවයට යුරෝපයේ කාන්ත අපේ සහෝදර කැමති වෙයි නේ ගෙදර තේ එකක් හදා ගන්න සුදු ලඳක් ගෙනා ගන්න ගෙදර එහෙම කතා කියන්නේ එනිසා තාමත් ජනතාව රටම ඉන්නේ අනේ පැත්තෙන් රයිල් වික්‍රමසිංහ ජනාධිපති ඡන්දයට බැරි මර ගාතේ ලෑස්ති වෙන බව අපට පේන්න තියෙනවා ළඟදී දඹුල්ලට එකතු කරා පිරිසක් මොකටද රටේම ඉන්න අය එකතු කරනවා සින්නක් කරොප්පු දෙන්න කියලා දඹුල්ලට දැන් අපේ රටේ ඉඩම් ප්‍රශ්නයක් තියෙනක අපි කවුරුත් දන්නවනේ ඉඩම් ප්‍රශ්නක් තියෙනවා ඉඩම් වල ඔප්පු ඔප්පු වර්ග ගොඩක් අපිට තියෙනවා නේ ජය භූමිකේ ස්වර්ණ භූමිකේ අර භූමි මේ භූමි නේද පිළිවෙලක් නැහැ මොකක් නිසා අපේ රටේ ජනතාවට මේ රටේ උපන් ජනතාවට සින්නක් කරොප්පු ඕන තමයි මේ හදන්නේ එක දෙන්නද නැහැ මේ හදන්නේ එක දෙන්නේ නෙමෙයි මේ හදන්නේ මොකද්ද සින්නක් කරොප්පු දෙන්නම් කියලා දඹුල්ලට එකතු කරා දැන් හම්බන්තොට කට්ටිය දඹුල්ල එනවද ඔප්පු ගන්න මොනරාගලයි දඹුල්ල එනවද ඔප්පු ගන්න එන්නේ ඉතින් දඹු මොනරාගලක් තියෙනවා හම්බන්තොටක් තියෙනවා ප්‍රාචිල් එකම් කාර්යාලය තියෙනවා ඒවෙන් පුළුවන් ඔප්පු දෙන්න මොකද්ද මේ කරන්න යන්නේ ඔප්පු දෙන්නම් කියලා කට්ටිය එකතු කරනවා රැස්වීමකට රයිල් වික්‍රමසිංහ ඇයි එහෙම කරන්නේ නිකන් එන්නේ ගොම එන්නේ නැති නිසා මෙහෙම එන්නේ දැන් මෙතෙන්ට ආවේ කොහොමද මාතල දිස්ත්‍රික්ක අපේ සහෝදරිලා මේ දහස් ගණක් මැද තමයි මොකද්ද ඔප්පු දෙන්නම් කියලාද මොකක්ද දිසානායක හොද කිව්වද ඔප්පු දෙනවා මෙතෙන්ද කියලා නෑ මොකක්වත් දෙන්නම් කියලාත් නෙවෙයි මොකක්වත් ගන්නත් නෙවෙයි මෙයාවේ අදිස්ථානෙන් ධෛර්යය මොකද්ද රට වට්ටලා තියෙනවා වට්ටපුන් එලවලා අලුත් රටක් හදන්න කරමුණ ගන්න අපි ලෑස්තියි කියන ධෛර්යය මෙයාගේ තියෙනවා රයිල්ට එහෙම කට්ටිය කියන්නේ බෑ එසෝ ඔප්පු දෙන්නම් කියලා කට්ටිය එකතු කරා ළඟදී අපි මොකක් හරි මං අහගෙන ඉන්න ප්‍රවෘත්තියක් කියනවා එයා ලෑස්තිලා ළඟදී මොකද්ද හාල් මල්ලක් බෙදන්න ජනතාවට හාල් සෙරු කීයදනේ හාල් මල්ලක් බෙදන්න පරණ වැඩිම ආයෙත් නෑ හාල් මල්ලක් දීලා ඡන්ද ගන්න හදන මේ ඒගොල්ලෝ හාල් බෙදන්න හදන්නේ ඇයි තාම බෙදුවේ නෑ නිකන් කතාවක් කියන්නේ මං කියන්නේ ඒගොල්ලෝ හාල් බෙදන්න යන්නේ ඇයි එයා හාල් බෙදන්න යන්නේ අපට හාල් නැති නිසා නෙවෙයි එහෙනම් මොකද්ද එයාට ඡන්ද නැති නිසා රයිල්ට ඡන්ද නැහැ එසයි ආදන මොකද්ද අපට හාල් බෙදලා ඡන්ද එකතු කරන්න එනිසා රනිල් හාල් බෙදන්න බෙදුවොත් බෙදන්න යන්නේ ජනතාවට හාල් නැති නිසා ජනතාවගේ අනුකම්පාවෙන් නෙවෙයි මිනිහට ඡන්ද නැති නිසා ඡන්ද කීපයක් ගන්න ක්‍රමයක් ඇටියට අපි රනිල්ට කියනවා ඒ කාලේ ගියා ඒ හාල් මල්ලකට තකරන් තහඩුවකට නේද ඡන්ද දීපු ආණ්ඩුවන්ස් කරපු කාලේ දැන් අවසానයි මේක අලුත් යුගයක් මේක මාලිමාවේ යුගය එසම මේ යුගයේදී අපි අහන ඔබ තමුන්වාසලගෙන් හාල් සෙරු කීපයක් වෙනුවෙන් හාල් මල්ලක් වෙනුවෙන් අපේ රටක අනාගතය උගස් කරන්න රටක අනාගතේ පාවා දෙන්න අපි ලෑස්තිද කියන්නකෝ ලෑස්තිද නෑ ලෑස්ති නෑ එනිසා අපි රයින්ට කියන්න ඕන මාතලේ ඉඳලා එනිසා ඔයා හාල් බෙදලා ඡන්ද ගන්න හිතන් ඉන්නවා නම් ඒක සිද්ධ වෙන්නේ නෑ හාල් බෙදුවා තාල් ගන්න මොකද ඒවා ජනතාවගේ සල්ලි නේද හාල් බෙදුවොත් ගන්න කිසි ප්‍රශ්නයක් නෑ බෙදෙනේ ඔක්කොම ගන්න හැබැයි අපි තීන්දුවක් අරන් තියෙන මොකද්ද හාල් නෙවෙයි රත්තරන් ඇවිල්ලා බෙදුවක් මෙතන මොකද්ද අපි ලබන ඡන්දෙදී අනිවාර්යයෙන්ම රටේ වෙනසක් වෙනුවෙන් ගැහණු ඔක්කොම එකතු වෙලා මාලිමාව ජයග්‍රහණ කරන්න සූදානම් තියෙන තීන්දුව අරගෙන එසලා රනිල් වික්‍රමසිංහ ඔයකේ ජාති බෙදලා බෙදලා නේද නිකන් අර තේරුමක් ඇති පරණ වැඩ කරන එකේ තේරුමක් නැති වෙයි දැන් ආදරණීය සහෝදරයනි අපට ගොඩක් වෙලා ගන්නත් බෑ කය වගේ උන්ට ඉවර කරගන්නත් උන බස් නැහැ මේ පැත්තේ රටේ හැටි නේද කයින් පස්සේ බස් එකක් නැහැ ඉතින් මොකද කරන්නේ ඒ නිසා හයෙන් පස්සේ බස් තියෙන රටක් අපි හදන්න ඕනේ නැද්ද හදන්න ඕනේ හයෙන් පස්සේ කාන්තාවන්ට බය නැතුව පරිස්සමෙන් යන්න පුළුවන් රටක් හදන්න ඕනේ නැද්ද හදන්න ඕනේ දරුවන්ට එහෙම රටක් හදන්න ඕනේ නැද්ද හදන්න ඕනේ ඒක කරන්න පුළුවන් මොකද්ද අපි මාලිමාව ආණ්ඩුවක් හදන්න ඕනේ ඒ නිසා ඒ වෙනුවෙන් අපි කතා කරමු ඉන්නේ දැන් අපි ඉස්සර අභියෝගයක් තියෙනවා අපි කෙලින් කෙටියෙන් කතා කරගන්න මොකක්ද තියෙන අභියෝගය අපි ලෑස්ති වෙනවා ආණ්ඩුවක් හදන්න අපි ලෑස්ති වෙනවා බලය ගන්න කාටද ජනතාවට අපි බල ගන්නෙ මොකටද ඔබ අපි සිරිදනා එකතු වෙලා මේ වේදිකාවෙන් අපේ සහෝදර එකතු වෙලා අපි ජනතාවට බලයක් ගන්න හදන්නේ ඇයි අපිත් බලයක් අරගෙන අර කලින් කට්ටිය වගේ තනතුරු ටික බෙදන් ඉන්නද නෑ ඒකට නෙවෙයි ඒක නෙවෙයි අපි අරන් අපි බලය ගන්න යන්නේ අපිට තියෙන විශාල කාර්යභාරයක් ඉටු කරන්න මේ වට්ටපුරට හදන්න ඕන වට්ටපුරට ගොඩ ගන්න ඕන එනිසා බලය ගන්න ඉන්න අපි ඔබ අපි හැමදෙනාම මේක වෙනස් කරන්න ඉන්න අපි හැමදෙනාම අපි ඉස්සරහ තියෙන අභියෝගය මොකක්ද කියලා තේරුම් ගන්න ඕනකම තියෙනවා අපි ඉස්සරහ තියෙන ආදරණීය සහෝදර සහෝදරිය සරල ප්‍රශ්නයක් නෙවෙයි සරල අභියෝගයක් නෙවෙයි මේක තියා අමාරු වැඩක් රුසියානු කීමනක් තිබුණා ඉස්සර හොඳ දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන එක කාටවත් කරන්න පුළුවන් ය නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන එක අමාරු එක කරන්න පුළුවන් ධෛර්යවන්ත මිනිසුන්ට විතරයි හොඳ දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන එක කාටවත් කරන්න පුළුවන් ඒත් නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන්න පුළුවන් ධෛර්යවන්ත මිනිසුන්ට අපට වෙලා තියෙන කොහොමද අපට වෙලා තියෙන තෝක අපට වෙලා තියෙන්නේ හොඳ රටක් වෙනුවට හොඳ රටක් හදන්න නෙවෙයි මේක හොඳ නැහැ
අපටලා තින්නේ නරකම නරක රටක් වෙනුවට හොඳ රටක් හදන්න. ඒකට ධෛර්යවන්ත මිනිස්සු උන ධෛර්යවන්ත ගැහණු උන. මේ එකතු වෙලා ඉතින් අන්නේ ධෛර්යවන්ත ගැහණු. එනිසා අපි විශ්වාස කරන අපි තේරුම් ගත යුතු දේ මොකද්ද? අපි ඉස්සරහ තියෙන අභියෝගය මොකද්ද? කවුරුත් දන්නවා අපි ඉස්සරහ තියෙන නිකන් සරල ප්‍රශ්න කිහිපයක් නෙවෙයි. ඊතනක දැන් මෙහෙම නම් ලේසි නේ අපිට මොකද්ද? මේ දවස්වල කැරට් මිල වැඩි වෙලා. අපි ආණ්ඩුවක් ආවම කැරට් මිල අඩු කර දෙන්නම්. ඒ වගේ සරල ප්‍රශ්නද මේ තියෙන්නේ? නැහැ. මේ දවස්වල බිත්තර හැංගියක් තියෙනවා. අපි ආණ්ඩුවක් ආවම බිත්තර ටික වෙලාවට ගෙනත් දෙන්නම්. ඒ වගේ සරල ප්‍රශ්නද තියෙන්නේ? නැහැ මේකක් නෙවෙයි තියෙන්නේ. ඒකට වඩා ගැඹුරුයි අපේ රටේ ප්‍රශ්නේ. එනිසා අපිට තියෙන්නේ මොකද්ද? අපේ රටේ ආර්ථික වට්ටලා රට බංකොලොත් කරලා එස අපි ඉන්නේ කොහමද බංකොලොත් කරන ලද රටක අපි ජීවත් වෙන්නේ අවුරුදු දෙකක් තිස්සේ සහෝදරයෝ අපි නෙවෙයි බංකොලොත් කියලා කවුද කිව්වේ 2022 අප්‍රේල් මාසේ මේ ආණ්ඩුව තමයි කිව්වේ මොකද්ද මහබැංකු අධිපතිරා කිව්වා ලංකාව බංකොලොත් ණය ගෙවා ගන්න බෑ අපිට කියලා සන් ණය බරින් මිරිකිච්ච ණය ගෙවා ගන්න බැරි වෙච්ච බංකොලොත් වෙච්ච බංකොලොත් කරපු රටක අපි ජීවත් වෙනවා ආර්ථික වශයෙන් බංකොලොත් කළා තියෙන්නේ අපිට ආර්ථිකයක් නේ ආර්ථික වට්ටලා තියෙන්නේ අපි නිෂ්පාදන මාර්ග බිඳ වැටිලා බිඳ වට්ටලා අපේ රට කර්මාන්ත නැ අපේ රටේ ව්‍යාපාර නැ අපේ රට ආදායම් උපයන්නේ නැ අපට ජීවත් වෙන්න ඕන කරන ආදායම් උපය ගන්න අපේ රට සමත් නැ නිෂ්පාදන මාර්ග පළදායි නැ එසා ණයට කන්න පුරුදු වෙච්ච රටක අපි ජීවත් වෙන්නේ ණය කාලා 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 ණය හොරකම් කරලා ගෙවා ගන්න බැරුව ලෝකෙට ණය සඳහා පොළු තියලා අපි බංකොලොත් කියලා ලැජ්ජ නැතු කීපු රටක අපි ජීවත් වෙන්නේ අඩමරයි අඩමරෙන් බෑ කවුද රට එතනපත් කරේ මේ අවුරුදු 70 30 පාලනය කරපු කට්ටිය ජනතාවගෙන් ඡන්දය අරගෙන ගිහින් අපි අහලා තිනවා 1948 ලංකාව නිදහස ලැබනකොට ලංකාව නිදහස ලැබුණ අපි දුප්පත් රටක් නෙවෙයි අපි ආසියාවේ දෙවෙනි ආර්ථිකයට උරුමකම් කිව්ව රට ආසියාවේ දෙවෙනි අපි ආර්ථිකෙන් පළවෙනිය ජපානේ දෙවෙනිය ලංකාව අපට යටින් තමයි සිංගප්පූරුව මැලේසියාව ඉන්දියාව දකුණු කොරියාව මේ රටවල ඔක්කොම තිබ්බේ ආසියාවේ දෙවෙනිය ලංකාව හැබැයි අදම කරලා තියෙන්නේ අද අපි අන්තිමයි කරලා තියෙන්නේ බංකොලොත් කරලා තියෙන නිසා අපි ඉස්සරහ තියෙන මොකක්ද දන්නේ බංකොලොත් කරපු ආර්ථිකය නැවත ගොඩ ගන්න ඕනේ අපි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ වගකීම අපි ඉස්සරහ තියෙනවා ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක් අපි හදන්න ඕනේ ඒක සරල ප්‍රශ්නයක් නෙමෙයි නම මොකද කරන්න ඕන තියෙන අපි අපිට තියෙන එකට මොකක්ද දෙයක් තමයි ඒ සඳහා තමයි පේනන් දෙවෙන්ත වත්තම උපයන නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕනේ අන්නේ නිෂ්පාදන ආර්ථිකය සඳහා සමස්ත ජනයා සම්බන්ධ කර ගන්න ඕනේ එතකොට අපේ සහෝදරලට ගැහණුන්ටත් කාර්යභාරයක් තියෙනවා ආර්ථිකයට ශක්තිමත් සම්බන්ධ වෙනවා අයිතිකාර වැඩිට දැනුත් සම්බන්ධයි කවුරුත් ගණන් ගන්නෑ දැන් සම්බන්ධ නැද ආර්ථිකයට අපේ රටේ ආර්ථිකේ වැඩි පංගුව දරන්නේ කාන්තාවෝ අපිට ඩොලර් එනේ තේ වලින් ඩොලර් එනේ තේ වතුල් වැඩි පුරවට කරන්නේ කවුද කාන්තාව අපිට රබර් වලින් ඩොලර් ටිකක් යනවා රබර් වතුල් වැඩි පුරවට කරන්නේ කාන්තාව අපිට ඇඟලුම් වලින් ඩොලර් ටිකක් යනවා ඇඟලුම් කම්මල් වැඩි පුරවට කරන්නේ කාන්තාව අපිට විදේශ වලින් සල්ලි ටිකක් යනවා විදේශ වල වැඩි පුරව ඉන්නේ කාන්තාව එහෙම ගත්තොත් එහෙම ආර්ථිකේ දැනුත් ලොකු පංගුව තමයි ඒ වුණාට කවුරුත් ගණන් ගන්න නැහැ ඒ නිසා එහෙම නෙවෙයි අපිට අපේ ගෞරවය අයිතිය සහිතව ආර්ථිකයට දායක වෙන්න ඕන දායක කර ගන්න ඕන එහෙම ආණ්ඩුවක් අපි හදන්න ඕන අපි ශක්තිමත් ස්ථාවර නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන ඒ විතරක් නෙවෙයි ආර්ථිකයේ ප්‍රතිලාභ අපි කාටවත් සාධාරණ බෙදෙන්න ඕන අපි ආර්ථිකයේ ප්‍රතිලාභ බෙදනවා කියලා කියන්නේ සල්ලි බෙදනවා කියන අර්ථයෙන් නෙවෙයි අපි ශක්තිමත් ආර්ථිකයක් හදුවම මොකද සිද්ධ අපි ශක්තිමත් ආර්ථිකයක් හදුවොත් අපිට රටේ සල්ලි තියෙනවා නම් ආණ්ඩුවේ සල්ලි තියෙනවා නම් අර විශාල කාලයක් තිස්සේ අපේ කර්ණියම සුළු සහෝදරිලා අපි විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යව අරගල කරනවා අධ්‍යාපනයට ලංකාවේ දළ දේශ නිෂ්පාදිතයෙන් 6%ක්වත් වෙන් කරන්නේ කියලා. වෙන් කරන්නේ. එහෙනම් අපිට පුළුවන් සල්ලි වෙන් කරන අධ්‍යාපනයට. ඒත් අපි අධ්‍යාපනයට වැඩිපුර සල්ලි වෙන් කරනවා කියන මොකද්ද? අධ්‍යාපන සඳහා ඔබ දරන බර අඩු කරන සම්පූර්ණයෙන්. දැන් බරක් දරන්නේ නැද්ද? ලොකු බරක් දරනවා. ළමයි ඉස්කෝලේ දාන්න ගියාම නේද කොච්චර සල්ලි වුණාද? ළමයා දාන්න සල්ලි වුණා, දිනපතා සල්ලි දෙන්නා, ඉස්කෝලේ තාපය බඳින්න ඕන, උණු ගන්න ඕන, ඒවට සල්ලි එකතු කරන්න ඕන, ටියුෂන් යවන්න ඕන. කලවරක් නැහැ. ශිෂ්‍යත්වය දෙන්න ඕන. ඒක මල් කරුණාවක් කියලා තියෙනවා. හැබැයි අධ්‍යාපනයට වැඩිමුණු මුදල් වෙන් කරනවා නම් දෙමාපියන්ගෙන් මුදල් අය කරගන්නත් අධ්‍යාපනයේ නොමිලේ සනිදහස් නම් මොකද වෙන්නේ? එතකොට දෙමාපියන්ට අධ්‍යාපනය සඳහා තියෙන බරෙන් සම්පූර්ණ දෙමාපියෝ මුදවන්න පුළුවන්. පාසලේ හොඳට ඉගැන්වුවත් ගුරුවරු දාලා දරුවන්ට අමතර පන්ති වලට යන තියෙන අවස්ථාව අඩු කරන්න පුළුවන්. දරුවන්ට නිදහසේ සෙල්ලම් කරලා ජීවත් වෙන්න පුළුවන්. ළමා කාලේ ළමයි වගේ ගත කරන්න පුළුවන්. දැන් ළමයි ළමා කාලේ ගත කරන්නේ නැහැ ළමයි වගේ. ළමයි වැඩිහිටියන්ට අහපන්. වැඩිහිටියෝ පැය 8යි 10යි වැඩ කරන ළමයි කොච්චරද? උදේ පාන්දර පටන් ගන්න ටියුෂන් නේද? පටන් ගත්තට පස්සේ රැය 11:00 ඉවර වෙනවා. එහෙම ළමයින්ට බෑ. ළමයි නෙවෙයි එතකොට. ළමයින්ට ළමා කාලෙත් එක්ක අධ්‍යාපනයක් තියෙනවා. ඒ නිසා එහෙම කරන්න පුළුවන් අපිට. සෞඛ්‍ය සේවයට වැඩිපුර මුදල් වෙන් කරාම සෞඛ්‍ය සේවය බරින් අමදාස් දෙනවා. රෝහලේ බෙහෙත් තියෙනවා, උපකරණ තියෙනවා. අපිට පරීක්ෂණ කරගන්න බෙහෙත් ගන්න පිටින් යන්න ඕනේ නැහැ. ඒ නිසා අපි ආර්ථිකයක් හදන්න මොකද සඳහාද? අපේ ජීවිතේ බර අඩු වෙන්න ඕනේ. අපේ ප්‍රශ්න වලට සුදුන් තියෙනවා. අපේ රැකියාව තියෙන්න ඕන. රැකියාවට හොඳ ආදායම් මාර්ගයක් අටුපත් තියෙන නිසා එවැනි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ වගකීම අපි ඉස්සරහ තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ආර්ථිකය විතරක් හදලා මදි.
karena kami sudah gudak katakan, mungkin tiga hanging baru katakan, ini samar mesjid dekat lah. Eh makadde kiri, karena saudara kiri dia makadde, apatnya miniska mati na samajak pun, apa samajak dengan tiennya miniska mati na dekine, apa samaj makadde, apa samaj binasa kala tien, binasa itu samajak kapar tien, kunu itu samajak tien, mereka wanca dusunnya pirila. Jadi wanita dosen kita mau ulangan mata kiri nama, maka dengan mata kiri nama, apalagi wanita dosen kita juga mata kiri nanti nama, mata kiri nama itu raja baksila. Itu, ini kalau teman yang kekabuhabu katiti, wanita dosen itu. Apa yang kita lakukan ini? Apa itu orang malam awal, apa sahati kalau kita malam awal dua kabuh gawat mampi, apa gawat nado file tiket dino, apa rada kerupuk tiket dino, beri cara kita, niti patir diila, nado power ala, vegan nado kala, danuang karno mai, ikan sakit ane pa. Aduh, jadi pasalnya itu ni orang ini, eh. මේ වංචා දූෂණ දැන් මේක මොකද්ද පිළිලයක් වගේ නැත්තම් මේක සමාජ දෙහි පුරාම ගිහින් තියෙන හැමතැනකම පැතිරලා තියෙන සමාජ මේකෙන් මුදව ගන්න ඕන ඊට අමතරව සාමූහිකත්වය නැහැ අපේ සමාජේ හැමෝම තනියම හිතන්නේ මනුස්සකම නැති වෙලා තියෙන්නේ අනිකා ගැන හිතන්නේ නැති සමාජයක අපි ජීවත් වෙන්නේ දැන් අර දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණන සමාජයක අපි ජීවත් වෙන්නේ මුදල් වෙනුවෙන් ලාභ වෙනුවෙන් දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණනවා පාසල් ගාව වැඩි හිටියෝ රටක්ද මේක ළමයින්ට අපරාධ කරන වැඩි හිටියෝ රටක්ද මේක රට කාන්තාවන්ට ගරුවක් ගරුසරු නැතුව ගරු කරන්නේ නැතුව අපරාධ කරන පිරිමි ඉන්නෝ රටක්ද මේක රටක් නෙවෙයි ඒ නිසා අපි කියන්නේ මොකද්ද මේ සමාජය අපි කාටවත් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නෙවෙයි මේක එකිනෙකාට ගරු කරන්නේ නැහැ එකිනෙකා අතර ගැටුම් තියෙන්නේ කතා කරන භාෂාව අතර ගැටුම් අදහන ආගම අතර ගැටුම් අඳින ඇඳුම අතර ගැටුම් කොහොමද රටක් මිශ්‍රවට යන්නේ අපි ඔක්කොම එකට ජීවත් වෙන්න ඕන. අපිට මොකක්ද ඕන කම දෙන්නේ? මනුෂ්‍යත්වයේ සින් රටක් අපිට ඕන. සහකම්පණයේ තියෙන සමාජයක් අපිට ඕන. සහකම්පණයේ තියෙන මිනිස්සෙක් අපිට ඕන. මිනිස්සුන්ට ගෞරවයෙන් සැලකන්න පුළුවන් මිනිස්සුන්ට ආදරය කරන්න පුළුවන් රටක් අපිට ඕන. දැන් අපේ රටේ ආදරේ නැහැ. ඒක ඇත්තෙම නැහැ. අපි හැමෝටම පේන්නේ කෙනක තරහකාරයෝ වගේ. එහෙම රටක ජීවත් වෙන්න මේස අපිට මේ සමාජය තුළ විශාල සමාජීය පරිවර්තනයක් කරන්න තියෙනවා. අපි අලුත් මිනිස්සෙක් හදන්න ඕන. කොහොම මිනිස්සෙක්ද? සාමූහිකව හිතන, රට ගැන හිතන, සහකම්පණයේ තියෙන අනුන්ගේ දුකේදී උණු වෙන අනුන්ගේ සතුටේ සතුටු වෙන තරහා ඊර්ෂ්‍යා නැති දරුවන්ට ආදරෙන් සලකන කාන්තාවන්ට ගෞරවයෙන් සලකන සමාජයක් අපිට ඕනේ නැද්ද? මේ මොන්සෙක් ඕනේ නැද්ද? අපි මේ මොන්සෙක් අපි හදන්න ඕන. හදන්න පුළුවන්. උපදින්නේ එහෙම මිනිස්සුනේ. උපදින්නේ එහෙම මිනිස්සු. හැබැයි ඒ වගේ උපදින මිනිස්සු විනාශ කරන්න මොකෙන්ද? මේ අපි ජීවත් වෙන සමාජය තුළ. එහෙනම් සමාජය වෙනස් කළ යුතු තියෙනවා අනිවාර්යයෙන්ම වඩා යහපත් මානවවාදී සමාජයක් අපි හදන්න ඕන. ඒකට අපි හැමදෙනාම අත්වල බැඳ ගන්න ඕනේ. අපි ඉස්සරහින් ලොකු අභියෝගයක් එක. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපේ රටේ නිදහස නැහැ. දැන් බලන්නකෝ පහුගිය හතර වෙනිදා රයින් වික්‍රමසිංහ ගිහිල්ලා නේද කොඩිය උස්සලා මූදට වෙඩි තියලා මාළු බය කරලා නිදහස අමරුවා. මූදට වෙඩි තිබ්බන් වෙන මොකක්වත් නැහැ මාළු බය නැකතර වෙන්නේ ඕකේ. එතකොට නිදහස අමරුවා. නිදහසක් අපර තියනවද? නිදහසක් නැහැ. දැන් මේ වෙලාවෙත් අපේ රටේ ලංකාවේ ආර්ථිකයේ මූල්‍ය ප්‍රතිපත්තිය තීන්දුව කරන්නේ කවුද? ජනාධිපති රයින් වික්‍රමසිංහද? මුදල් ඇමති රයින් වික්‍රමසිංහද? නැහැ. අපේ රටේ දැනුත් මූල්‍ය ප්‍රතිපත්තිය තීන්දුව කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. යටේලා ඉන්නේ දන ගහලා ඉන්නේ හැබැයි උස්සන කොඩිය ගිහිල්ලා වෙඩි දින මූදට වැඩක් නෑ ඕකෙන් රට අපේ නෙමෙයි ඒ නිසා ලංකාවේ ස්වාධීනත්වය අපට නෑ දැන් ස්වෛරීත්‍ය අපට නෑ අපේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය තියඳු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය රමුදල අපේ රටේ අයිතිය අපට නෑ රයිල් වික්‍රමසිංහ අපේ රටේ ජනතාව දුප්පත් ජනතාව අමාරුවෙන් ජීවත් වෙන ජනතාව එදාවෙල් නැති ජනතාව බස් එකට ගියාක හොයාගන්න බැරි ජනතාව දඹුල්ලට ගෙන්නනවා හම්බන්තොට මොරණගල පැත්තේ ඇදින්දලා ඔප්පු දෙන්න. හැබැයි අපිට ඔප්පු දෙන්න ගෙන්නනවා. ඉඩම් දෙන්නේ කාටද? ඉඩම් දෙන්නේ විදේශිකයන්ට. දැන් ඔය අමූල් කියන සමාගම මෙහෙට ගෙන්න හදනවනේ. ඉන්දියාවේ තියෙන සමාගම කිරි සමාගමක් අමූල් කියලා. ඒක සමුපකාරයක් ඉන්දියාවේ. ඇතගත්තොත් ඒක අධ්‍යයනය කරන හොඳ වැඩක් ඉන්දියාවේ ඇතුලේ ඒක. ගොවියෙකුට වෙලා සමුපකාරයක් කරන කිරි සමුපකාරය අමූල්. හැබැයි ඒකල මෙහෙට එන්නේ සමුපකාර දානද නැහැ. රයිම් වික්‍රමසිංහ වුණා මෙහෙට එන්න කියලා. ලංකාවේ NLD වික්සතුව තියෙන කිරිගොය පොළ 31ක් 30කම දෙන්න හදනවා. අර ගොල්ලෙල්ල තියෙන එකයි. ඔය පොළොන්නරුව එකක්. නෑ එකක් නෙවෙයි ඔක්කොම ගන්න කියලා ඔක්කොම දෙන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? කිරිගොය පොළ විතරක් නෙමෙයි. කිරිගොය පොළ දුන්නම හරක්ද කියනෝනේ. හරක්ද ප්‍රශ්නේ? හරක් නෙවෙයි ප්‍රශ්නේ. හරක් නම් කොච්චර ඉන්නවද නේද? හරක් නෙවෙයි ප්‍රශ්නේ. මොකද්ද? ප්‍රශ්නේ. ඒ ගොය පොළවල් 30කතුව තියෙනවා අක්කර 28000ක් ඉඩම්. කෘෂි ඉඩම්. අක්කර 28000. දැන් අක්කර 28000ත් එක දෙන්න යන්නේ මේ. ඊට පස්සේ මොකද තියෙන්නේ? අපේ රටේ වටිනා කෘෂි ඉඩම් අක්කර 28000ක් අපට නැති වෙනවා. ඉතින් අපි නිදහස්ද එතකොට? අපි මොකෙන්ද ආර්ථිකය හදන්නේ? ඉතින් අපට ආර්ථිකය හදන්න වටිනා සම්පතක් තමයි වරායවා. දැන් කොහේවා? හම්බන්තොට වරාය කවුද නේදුවා? දැන් කාටද අයිති? ඒකයි චීනයට අවුරුදු 99ක් යනකම් චීනයට අයිති. ඉතින් අපේ නෙවෙයි. අපි වරායක් හදලා තිනේ. හැබැයි අපට අයිතියක් නැහැ. කොළඹ වරායේ ජැටි අපට තියෙන එකයි ටික ඔක්කොම අයිති විදිහට සමගම් වලට. ඒ නිසා අපේ රටේ සම්පත අපට නැති කරලා තියෙන්නේ. ණය කාලා කාලා ණයට හිලව් වෙන්න වරාය විකුණනවා, ජැටි විකුණනවා, තෙල් ටැංකි විකුණනවා.
අපේ රටේ ආර්ථික අයිතිය අපිට අහිමි කරලා. දැන් තෙල් බෙදන්නේ කවුද කියලා කොහෙන්ද අවසන්? අපේ රටේ තෙල් හරන්නේ පිටින් ගැලලා තෙල් බෙදන්නේ. පිටින් ගෙනන් තෙල් ටික බෙදන්න බෑ ලංකාවේ ඇයිට? ඒකට කම්පැනි ඇවිල්ලා. දෙකක් කොහෙන්ද? එකක් ඉන්දියාවෙන් IOC ඇවිල්ලා චීනස් චීනෙන් සිනෝපෙක් ඇවිල්ලා. Things විදේශ සමාගම් දෙකක් තෙල් බෙදනවා අපේ රටේ පුදුම රටක් නෙමෙයි. ඒ රටේ නිදහස්ද? ඒ නිසා අපිට ඔබට මොකද්ද? නිදහස් අරගලයක් තියෙන අලුත් නවපන්නේ නිදහස් අරගලයක් තියෙනවා. අපේ රට ඇත්තටම නිදහස් කරගන්න ඕන. 1948 ඉඳලා සම්පූර්ණා කියලා කියන්නේ අපිට නෙවෙයි හම්බුනේ ඒගොල්ලන්ට. කාටද ඉඳලා සම්බුනේ? ඩීඑස් රනිල්ට ඒගොල්ලන්ට හම්බුනා. බණ්ඩාරනායකට හම්බුනා. සිනමට හම්බුනා. ඒගොල්ලන්ට හම්බුනා. ජනතාවට හම්බුනේ නැහැ. ජනතාව හැමදාම වලේ. ජනතාව හැමදාම පතුලේ හිටියේ. ඊට පස්සේ රට වික්කේ ඒගොල්ලෝ. රට ණය කරේ ඒගොල්ලෝ. අද ලෝක ඉස්රා ලංකා බාල්දු කළ දින ඒගොල්ලෝ. රට බංගලොත් කියලා ප්‍රකාශ කරේ ඒගොල්ලෝ. ඒ නිසා අපිට අපේ රටේ අභිමානය රකින්න ඕන. අපිට අපේ රටේ ස්වෛරීත්වය ඕන, ස්වාධීනත්වය ඕන. එතන මොකද අපිට නවපන්නේ නිදහස් අරගලයක් තියෙන ඕගොල්ලෝ අපි ඉස්සරහ. අලුත් නිදහස් අරගලයක් තියෙනවා අපිට. එහෙම නැතුව අපිට යන්න පුළුවන් කමක් නැහැ. අපි අපේ රටේ ජනතාව දැන් මේ නිදාවටලා ඉන්නේ. බලාපොරොත්තු ඇත්තරලා ඉන්නේ. එහෙමද නැද්ද? දැන් ඕගොල්ලෝ නේ මං කියන්නේ. පොදු ජනතාව ඉන්නේ බලාපොරොත්තු ඇත්තරලා. වෙන දියක් වෙච්චාවේ. වෙන දියක් නේද? දින දියක් කාලා වෙන දියක් බලන් ඉන්න වගේ බලාපොරොත්තු ඇත්තරලා ඉන්නේ. පුළුවන් කමක් තියෙන හැම කෙනාම දැන් මේ දවස්වල හිතන්නේ මොකද්ද? මට කියනකෝ අහුන්කෝ. යමක් කමක් තියෙන පුළුවන් කමක් තියෙන හැම දෙනාම මේ දවස්වල කල්පනා කරන රටේ මොකක් කර ව්‍යාපාරයක් පටන් ගන්නද? රට දාලා යන්නද? රට දාලා යන්න. මේකේ ඉන්න කැමති නැහැ කවුරුවක් අක්කා. මේක දාලා යන්න යන්නේ. කාටවත් මේක එපා වෙලා. ඉතින් රටක් ගොඩ ගන්න පුළුවන් දෙහෙම. රටේ මිනිස්සුන්ට රටේ එපා වෙලා. හත්තලා. ගොඩ ගන්න බෑ මේක. ඒ නිසා අපිට මොකද්ද ඕන කම තියෙන්නේ? අපට ඕන මේ රටේ ජනතාව පුබුදුව ගන්න ඕන. ධෛර්යය දීලා හදලා මේක හදමු කියලා එක මිනිහට ගන්න ඕන. දොබැවිත් ඉන්න අන්න එකට මොකද්ද? අපි මේක දාලා යන්න ලෑස්ති නැහැ. මේක අපි අත්තරින්නේ නැහැ. මේක අපි හදන්න ලෑස්ති. එකතු වෙමු ගෑනු එක මිටද කියලා තමයි ඔබ මෙතනට ආවේ. රට දාලා යන්න නෙවෙයි රට වෙනස් කරන්න. එනිසා අපට ඕන මොකද්ද? ජාතික පිබිදීමේ ජාතික පුනරුද ව්‍යාපාරයක් ඕන. අපිට පුනරුදයක් ඕන. පුනර්ජීවනයක් ඕන. ජාතික පුනරුද ව්‍යාපාරයක් ඕන අපිට. ජාතික ජනබලවේගය ජාතික පුනරුද ව්‍යාපාරයක් ලෙස වැඩ කරන්න ඕන. දැවැන්ත මහජන ව්‍යාපාරයක් ලෙස. ඔබ එක කොටස්කාරය. අපි වටපු ආර්ථිකයක් ගොඩ ගන්න ඕන. ශක්තිමත් ස්ථවර ආර්ථිකයක් හදන්න ඕන. ආර්ථිකයේ සාධාරණත්වය හදන්න ඕන. හැම කෙනාටම මේ ආර්ථිකය ඇතුලේ අවස්ථා හදන්න ඕන. ප්‍රතිලාභ ලැබෙන්න ඕන. දැන් සමහරු ඉතින් ඉන්නවා දැන් මේ NPP කේ ආණ්ඩුවක් ආවම කර්මාන්ත කරන්න බැරි වෙයි, ව්‍යාපාර කරන්න බැරි, ව්‍යාපාර වැහෙවි, ව්‍යාපාර පෝරගනී වගේ මිත්‍යා විශ්වාස තියෙනවා. සමහර ව්‍යාපාරක මහත්ව අතර තියෙනවා. ඉතින් අපට ඕනේ මොකද්ද? මේකේ පවර ගන්න මොකක්වත් දැන් නැහැ. ඔක්කොම විනාශ කරලා තියෙන්නේ. ව්‍යාපාර වට්ටලා බංගලොක් කියලා තියෙන්නේ. සා අපේ ප්‍රතිපත්තිය මොකද්ද? අපේ ප්‍රතිපත්තිය ව්‍යාපාර ගොඩනගන එක, කර්මාන්ත ගොඩනගන එක, ව්‍යාපාර කරන්න උදව් කරන එක, කර්මාන්ත කරන්න උදව් කරන එක. අපේ රටේ ආර්ථිකය හදන්න ඕන. ඒ නිසා හදන පැත්තර තමයි අපේ උත්සාහය තියෙන්නේ. ඒ නිසා අපි එහෙම ශක්තිමත්කමක් හදන්න ඕන. ඒ වගේම අපි නිදහස දිනා ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි අපේ රටේ ගත්තොත් එහෙම අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ජීවත් වෙනවා. රනිල් වික්‍රමසිංහ පහුගිය පෙබරවාරි මාසේ 4 වෙනිදා අර දිනස් දවස කියලා අතන කියලා ඉස්සුව කොඩිය. ඒ කොඩියට අපි කියන ජාතික කොඩිය කියලා. ජාතික කොඩිය. සින්දුවකුත් කිව්වා. මොකද ඒ සින්දුව? ජාතික ගීය. ජාතික කොඩිය ඉස්සුවට ජාතික ගීය කිව්වට දැන් මේ ජාතියට ශ්‍රී ලංකා කට්ටිය හිතනවද? හිතන්නේ ජාතියක් ලෙස හිතන්නේ වෙන වෙනම හිතන්නේ සිංහලයි සිංහල වගේ හිතනවා දෙමළයි දෙමළ වගේ හිතනවා මුස්ලිමයි මුස්ලිම් වගේ හිතනවා ඇයි ඒ අපට එකට හිතන්න දුන්නේ නැහැ අවුරුදු 76 තිස්සේ ජාතිය සමග කරේ නැහැ මරිය මොකද්ද බෙදා වෙන් කරා ජාතිවාදයෙන් නැපරුවා සිංහල දෙමළ අතර ජාතිවාදී වැපරුවා යුද්ධයක් දක්වා ඊට පස්සේ සිංහල මුස්ලිම් ජනතාවට ජාතිවාදී වැපරුවා අර පාස්ක ප්‍රහාරය දක්වා ඒ හැම එකෙම මොකද කරේ මේ හොරණඩේ බලයට ආව මේගොල්ලෝ බලයට එන්න ජනතාව අතර ජාතිවාදී වපුරලා ලේස ලැබුවා මිනිස්සුන්ගේ ආගම් අතර ගැටුම් නිර්මාණය කෙරෙව්වා ලෙහෙල්ලුවා දේපල විනාශ කරා ගිනි තිබ්බා බලයට එන්න නිසා අපිට බැරි වුණා මොකද්ද අපිට සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝටම අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ පුරවැසියකල හිතන මානසිකක් හදාගන්න බැරි කරලා තියෙනවා අපි හදන්න ඕනේ නැද්ද අපි හදන්න ඕන අපි ඔක්කොම එක රටක ජීවත් වෙන මොන භාෂාව කතා කරත් මොන ආගම දැහැව්වත් මොන ඇඳුම ඇඳවත් අපි ඔක්කොම ශ්‍රී ලංකෙන් කියලා හිතන්න ඕන. දැන් අපේ මුස්ලිම් සහෝදරයක් මේ විදිහට කයින කොච්චර ලස්සනද? අපිට කොච්චර ආඩම්බරද නේද? ඒ නිසා ලස්සන රටක් කියන්නේ මොකද්ද? ලස්සන රටක් නම් සංස්කෘතික විවිධත්වයක් තියෙන්න ඕන. ආගම් කීපයක් අදහන, නිවාඩු දවස් ගොඩක් තියෙන, උත්සව ගොඩක් තියෙන, පාට ගොඩක් තියෙන, වර්ණ ගොඩක් තියෙන ලස්සන නැද්ද මේ රටක්? ලස්සනයි. ඒ නිසා අපිට ඕනේ අපි ලස්සන රටක් අපිට ඕන. අපි ජාතික එකඟතාවයක් නිර්මාණය කළ යුතු තියෙනවා. ඒක අපි ඉස්සතින් අභියෝගයක්. ඉතින් එහෙනම් අපේ රට පෞද්ගලික කාලසටහන වටපු රටක අපි ජීවත් වෙනවා. එහෙනම් අපි ඉස්සරහ තියෙන මොකද්ද අපිට වටපු ආර්ථික නිර්මාණ අපි හදන්න ඕන, ගොඩ ගන්න ඕන. ණය බරින් රට මුදව ගන්න ඕන. ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක්. ඒ වගේම අපිට ජාතික නිදහස, අපේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය, මානවීය සමාජයක්,
සංස්කෘතික සමාජය සංස්කෘතික මිනිහෙක් මිනිස්සු සංස්කෘතික වෙන්නේ නැහැ අපේ සංස්කෘතික මිනිස්සු එක්ක ඕන සතෙක් වගේ මිනිහෙක් වැඩක් නැහැ දැන් අපට වැඩි වෙන්නේ කොහොමද අපට වැඩිපුර හම්බෙන්නේ එහෙම මිනිස්සු නෙවෙයි දැන් පාලක හැදුවේ කවද පාලක හැදුවේ එහෙම මිනිස්සු නෙවෙයි අපිට හදලා දෙන නරුම සමාජය අර එක්තර බටහිර ලේකකෙක් ඔහු කියලා දුන්න කලාවක නරුමයා යනු හැම දෙයකම මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නා පුද්ගලයායි කියලා නරුමයා යනු හැම දෙයකම මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නා පුද්ගලයායි දැන් අපි සමාජ වැඩිපුර ඉන්නේ එහෙමයි නෙවෙයිද හැම දෙයකම මිල දන්නවා හැබැයි වටිනාකම දන්නේ නැහැ රයිල් වික්‍රමසිංහ කිරිගොඩපළ 31 කින් මිල දන්නවා හැබැයි අපේ රටේ ඉඩම් වල වටිනාකම දන්නේ නැහැ රයිල් වික්‍රමසිංහ හම්බන්තොට වරායි මිල දන්නවා හැබැයි ඒක වටිනාකම දන්නේ නැහැ රයිල් වික්‍රමසිංහ ටෙලිකොම් එකේ මිල දන්නවා හැබැයි අපි ඒකේ වටිනාකම දන්නේ නැහැ එනිසා අපට හදලා තියෙන්නේ ඒ ජාති සමාජයක් වෙනස් කරන්න ඕන වෙනස් කරලා අපි මානව සමාජයක් එමුකක් අපි නිර්මාණය කරගත යුතු තියෙන ඒක ලොකු වැඩක් ඒ වැඩේ කරන් තමයි ලෑස්ති වෙන ඕනකම තියෙන නිසා සහෝදරයන්ට අපි හැමෝටම තියෙන මොකද්ද පරපතල කාර්යයක් තියෙන මේක නිකන් අපි ඡන්දයක් ඡන්දෙට ඇවිල්ලා ඡන්දයක් දීලා ගෙදර ගිහලා අතින් යපත්තු කරලා සමරණ ජාති වැඩක් නෙවෙයි මේක ලොකු වැඩක් අපි හදන්නේ මොකද්ද අපි හදන්නේ වසර 70ක් තිස්සේ වට්ටපු රටක් ගොඩ ගන්න ලොකු වැඩක් අපි හදන්නේ මොකද්ද විනාශ කරපු කුණු කරපු සමාජයක් හරි පැත්තට හරව ගන්න නැවත සමාජ නිර්මාණය කරන්න ප්‍රතිනිර්මාණය කරන්න ඒක ලොකු වැඩක් ඒකට අපිට විශාල බලවේගයක් අවශ්‍යයි අපිට හැම පෙරමුණක්ම අවශ්‍යයි අපිට ආර්ථික පෙරමුණේ සටන් කරන්න තියෙනවා අපිට සාහිත්‍ය පෙරමුණේ කලා සංස්කෘතික පෙරමුණේ සටනක් තියෙනවා අපිට නිදහස් සටනක් තියෙනවා ඒ නිසා මේ හැම පෙරමුණක් අපි අරගලක සටන් කරලා අපි අපේ රට නැවත නිර්මාණය කළ යුතු තියෙනවා ඒක වෙනුවෙන් තමයි අපි කල්පනා කරේ මොකද්ද අපි දෙවෙන්ත බලවේගයක් නිර්මාණය කළ යුතුයි කියලා එසේ තමයි අපි ජාතික ජන බලය නිර්මාණය කරේ ජාතික ජන බලය කියන්නේ මොකද්ද මේ රට ගොඩ ගන්න ස්වේච්ඡාවෙන් එකතු වෙන Tamanta පෞද්ගලික කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව එකතු වෙන මහා දෙවන්ත මහ ජනතාවගේ ව්‍යාපාරය මහජන ව්‍යාපාරය ඔබ කියන්නේ අපේ රට හදන්න බෑ කියලාද හදන්න පුළුවන් ඇයි අපේ රට හදන්න බැරුණේ මොකක් සාද අපේ රටේ බලය හිටපු දේශපාලකයන් පුරුදු කරේ දේශපාලනය කියන්නේ පුද්ගලිකව යමක් දිනා ගැනීම කියලා ඒකල දේශපාලන කරේ ඒකට ඡන් දෙලන කට්ටිය දේශපාලන කරේ මොකටද ඒකල දේශපාලන කරේ ජනාධිපති වෙන්න අගමැති වෙන්න ඇමතිකම් ගන්න නියෝජ්‍ය ඇමතිකම් ගන්න മന്ത്രി වෙන්න මේ පැත්තෙන් മന്ത്രിකම් නම් එහා පැත්තේ පැන්නේ මොකටද රට ගැන කියලා ඇමතිකම් ගන්න ඊට පස්සේ තනතුරු බෙදා ගන්න සභාපතිකම් ගන්න ඊට පස්සේ කොන්ත්‍රාත් ගන්න ෂෙඩ් එකක් දා ගන්න බුක් බාර් එකක් දා ගන්න බැරිම කට්ටිය නේද ඡන්දවසට අරකු භාගයක්වත් ගන්න එහෙම නේ නේද ඔව් එහෙමත් එහෙම තමයි කරන්නේ ඒක වෙනස් කරන්න ඕනේ නැද්ද වෙනස් කරලා Tamanta යමක් නෙවෙයි රට හදන අරමුණකින් එකතු කරන්න ඕන බලවේග දැන් අපි කළ දින වැඩේ මොකද්ද අපි ජාතික ජන බලය කරපු දේ තමයි මොකද්ද අපි දැනටමත් අපේ රටේ විශාල ජනතාවක් එකතු කරා මොකද්ද Tamanta කිසිවක් බලාපොරොත්තු නැතුව රට හදන්න ස්වේච්ඡාවෙන් අපි ලෑස්ති කියලා ධෛර්යයෙන් ප්‍රේරණ දෙවෙන්ත ජනතාවක් එකතු කරා ඒ ජනතාව අතර තමයි අපේ කාන්තාවත් එකතුලා දිස්සාපේ ගැහණු එක මිටට ඉන්න මොකක් සඳහාද අපට මොකක්වත් නෙවෙයි රට හදන්න අපේ ශක්තිය ධෛර්යය එකතු කරන්න ගැහණු අපි ලෑස්ති කියන පණිවිඩය තමයි මේ ලංකාපුරම් දිනින් යන එතකොට අපිට ආණ්ඩු ගන්න කලින් මිනිස්සු වෙනස් කරන්න පුළුවන් නම් ඔබ මෙතෙන්ද ගේන්න පුළුවන් නම් අපිට ඔබට කිසිවක් දෙන්න නෙවෙයි රට හදන්න එකතු වෙන කියලා ගේන්න පුළුවන් නම් රට හදන්න බැරිද අපිට හදන්න පුළුවන් අපට ඕනේ අන්නේ අභිලාෂය ඒ ඕනකම ඒ ධෛර්යය ඒ විශ්වාසය ඒ අරමුණ තියෙන්න ඕන අපිට ඒ සඳහා නායකත්ව දෙමින් ඉන්න විශාල පිරිසක් මෙතන ඉන්න අපි දිසානායක සහෝදර ආරම්භ කරනකොට කවුරුත් දන්න මාතලස්සේක ගුරුවරේ ඒ පැත්තක තියලා පූර්ණ කාලීන වැඩ කරමින් ඉන්න හරිනේ අමසුරේ ගත්තමත් මේ සම්නමල් සෞදි ගත්තත් මේ කවුරු ගත්තත් මෙතන ඉන්න නම් කියන්නේ ගොඩක් කියන්නේ පෙනේද කවුරු ගත්තත් මේ රට වෙනස් කිරීම සඳහා තමන්ගේ පුද්ගලික දේවල් ගොඩක් කැප කරපු අය කැප කරපු අය වචන ඇත්ත අර්ථයෙන්ම කැප කිරීම කරපු අය කැප කරන්න පුළුවන් කියලා ප්‍රායෝගිකව ඔප්පු කරපු අය දැන් කවුද එහෙම කරලා තියෙන්නේ අපේ රටේ ජනතාව ඡන්ද දීලා පත් කරපු කලින් හැම එකම මොකද කරලා තියෙන්නේ හැම කෙනාම කරලා තියෙන්නේ කැප කිරීම නේ කරලා තියෙන්නේ මොකද්ද අපිට කැප කරන්න කියලා ඒගොල්ලෝ ඌරන් කාප එක හොරකම් කරපු එක ගසා කාප එක යටිමඩි ගහප එක ව්‍යාපාර හදපු එක ඉඩම් ගත්ත එක සල්ලි කොට ගහප එක කරලා තියෙන්නේ ඒ නිසා ඒක වෙනස් කරන්න තමයි අපි ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා පැරණි දේශපාලනේ වෙනස් කළ යුතුව තියෙනවා පැරණි දේශපාලනෙන් අපි සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුව තියෙනවා පැරණි දේශපාලන වෙනස් කරන්න නැතුව අපිට රට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා සහෝදරිලා අපි කවුරුත් එකතු වෙලා විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා අපේ රටේ ජනගහනයෙන් බහුතරය කාන්තාව ඡන්දදායකයන්ගෙන් බහුතරයත් කාන්තාව මොකද 156ක් හතක් විතරයි කාන්තාව ඊළඟට අපි ගත්තොත් එහෙනම් අපේ රටේ ගොඩක් තැන්වල දැන් මම දැක්ක ප්‍රවෘත්තියක් තියෙනවා අපේ රටේ පාසල් වල ගුරුවර ගුරුවරයන්ගෙන් 3/2ක් කාන්තාව කියලා 3/1යි පිරිමින් කාන්තාව හැම ක්ෂේත්‍රයකම ඒක හොඳයි ඒක හොඳ සුබ ලකුණක් හැබැයි ඒක හොඳ වුණාට ඔබට අමාරුයි ඇයි ඒ අපි අදිටකම කියන්නේ වැඩ ගොඩක් කරන්නලා තියෙනවා අපි කරන කාර්යයේ සමාජයට පළදායි නැතිලා තියෙනවා අපට වැඩකුත් නැහැ රටට වැඩකුත් නැහැ රටට වැඩක් කරගන්න ඒගොල්ලෝ ලෑස්ති නැහැ අපි ඒ නිසා අපි ඔක්කොම දැන් එකතු වෙන මොකක් සඳහාද මේ අපේ හයිය ශක්තිය ධෛර්ය කාන්තාවන්ගේ ධෛර්ය හැකියාව
දායකත්වය මෙරට වෙනස් කිරීමේ පැත්තට හරවන්න ඕන පොඩ්ඩ මේ සමාජයක් වෙනස් කරන්න පුළුවන් ගුරුවරයන්ට පුළුවන් දරුවන්ගේ දරුවන්ට මේක කියා දෙන්න ගමේ ඉන්න කාන්තාවට පුළුවන් තව කෙනෙකුට මේක කියා දෙන්න අපි අපේ රට මෙතෙක් කල් ගිය මග වැරදි ඒමාවත විනාශකාරී අපි මෙතනින් පස්සේ අලුත් මග ගන්න ඕන කියන පණිවිඩය සුබ පණිවිඩය හැම විතරම ගෙන යන්න ඕන ගම දිනවා අපිට අපිට ගොඩක් කල් නැහැ සහෝදරුනි අපි හැමදාම කිව්වා මොකද්ද මේ අවුරුද්ද විශේෂ අවුරුද්ද මතක තියන් 2024 ඒ මොකද්ද අපේ රටේ ඉතිහාසය වෙනස් කරන්න පටන් ගන්න අවුරුද්ද මේක අපේ රටේ ඉතිහාසය වසර 76ක විනාශකාරී ඉතිහාසය වෙනස් කළා අපේ රටේ ජනතාව අලුතෙන් ඉතිහාසය ලියන්න පටන් ගන්න මේ අවුරුද්දේ ජනතාව බලය ගන්න අවුරුද්ද මේක එනිසා අපේ රටේ බලය අරගත් ජනතාව බලය අරගෙන අපේ රටේ ඉතිහාසය අර ප්‍රභූවරුන්ට උන් තාලට නෙමෙයි ජනතාවට උන් විදිහට අලුතෙන් ගොඩනගන ඉතිහාසය අන්නේ අලුතෙන් ඉතිහාසය ගොඩනගන ඉතිහාසයේ දැවැන්ත පංගුකාරයෝ තමයි කාන්තාවෝ ගැහණු එක මිටට එනිසා අපි හිතනවා මේකට විශාල ශක්තියක් වෙන ධෛර්යයක් වෙන අපේ රටේ වෙනස් කරගන්න තේරමුණින් තමයි පොඩ කටයුතු තියෙන්නේ. සෝ ඔබ ඉස්සරහ තියෙන විශාල වගකීම. ඔබ ඉස්සරහ තියෙන මොකද්ද? අපේ රටේ ජනතාව විශේෂයෙන් කාන්තාවෝ ගැහණුන් දැනුවත් කළ යුතු තියෙනවා මේ රටේ තත්ත්වය පිළිබඳ. මොකද පාලකයෝ කල්පනා කරනවා ඉක්මනින් රවට ගන්න පුළුවන් කාන්තාවන්ගේ. දැන් ඒගොල්ල බෙදන්නේ කාටද කියන්නේ කොහේ? ඒගොල්ල බෙදිලි පටන් ගන්නෙම ගැහණුන්ට. රයින් වික්‍රමසිංහල. ඒගොල්ල හිතනවා මොකක් හරි දීලා රවට ගන්න පුළුවන් ඉක්මනින්ම කාන්තාවෝ කියලා. ඒ ලැජ්ජයෙන් මිදෙන්න ඕන කාන්තාවෝ. ඒක අපට අවමානක් නෙවෙයිද? පාලක හිතනවා නම් හාල් මල්ලක් දීලා දිනා ගන්න පුළුවන් කියලා. ඒක ඔබට අවමානයක් නෙවෙයිද? අවමානයක්. ඒකෙන් මිදෙන්න ඕන. ඒකෙන් මුදෝ ගන්න ඕන නැත්තෑ. ඒගොල්ල හිතනවා නම් අපිට ඉඩමක ඔප්පුව දීලා අපි දිනා ගන්න පුළුවන් කියලා. ඒක අපට අවමානයක්. ඒක අපි මිදෙන්න ඕන නිසා අපි ඒගොල්ලන්ට ඔප්පු කරලා පෙන්වන්න ඕන මොකද්ද? පාඩම ඔප්පු ගන්නන්න ඕන. ඒවට නැවෙන මිනිස්සු නෙවෙයි අපි කියලා. හාල් මල්ලක් වෙනුවෙන් මොකක් හරි තව දෙයක් වෙනුවෙන් පොරොන්දුවක් වෙනුවෙන් අපේ රටේ ඉතිහාසය නැවත ඒගොල්ලන්ට විනාශ කරන්න අපිට දෙන්නේ නැහැ. අපි ධෛර්යයෙන් පෙරට ඇවිල්ලා අනිවාර්යයෙන්ම මේ ඉතිහාසය වෙනස් කරලා අපි ජනතාවගේ පාලනයක් ගොඩනගනකම් සටන් කරනවා. ජනතාවගේ පාලනයක් ගොඩනගලා මේ රට වෙනස් කිරීමේ දෙවන්ත කාර්යයේ කොටස් කාර්යයෙන් බඩක් පත් වෙනවා කියන විශ්වාසයෙන් අපි වැඩ කළ යුතු තියෙනවා. ඒ නිසා අද මේ සෞදෘණි අපි අවසාන වශයෙන් ගත්තොත් එහෙම අපි කඩක් කතා කරා මම මට දිගටම ඕන කම දින මොකද්ද කියන්න අපි ඔබ එකතු වෙලා මේ කරන්න යන්නේ සරල වැඩක් නෙවෙයි. අපේ ජීවිතයේ කරන්න පුළුවන් උත්තරීතරම කාර්යය මේ කරන්න යන්නේ. සතුට කියන්නේ මොකද්ද හේතුවත් එහෙම අපි කවුරු සතුටින් ජීවත් වෙන්නේ නැහැ. අර හරණ සෞදෘණි කිව්වෙත් ඒක. අපි ඔක්කොම සතුටින් ජීවත් වෙලා නැහැ. සතුටින් ජීවත් වෙන විදිහක් අපට නැහැ. හැබැයි දැන් අපට සතුටක් හදාගන්න පුළුවන් ගැත මොකද්ද? ඒ තමයි මේ විනාශ කරපු රට ගොඩ ගන්න. විනාශ කරපු රට ගොඩ ගන්න මමත් දායක වුණා කියන සතුට අපිට ළඟා කරගන්න පුළුවන්. මම හිතන්නේ ඊතරම් සතුටක් තවත් එන්නේ නැහැ. හාල් මල්ලක් හම්බුනම හම්බෙන සතුට වගේ නෙවෙයි. ඒගොල්ලෝ ගන්න යන කියලා මම දන්නවා. මම පොදුවේ කියන්නේ නේද? ඒ වගේ නෙවෙයි මොකද්ද? වට රටක් ගොඩ ගන්න දායක වෙලා ඒ රට ගොඩ ගන්න ඒ රට ගොඩ එනවා දැකලා ඇති කරගන්න සතුටේට වඩා විශාලයි. ඒ සතුට අපිට ඕන ගම තියෙන. අපේ දරුවෝ බියෙන් සැකෙන් තොරව දුවපැන ඇවිදලා සතුටෙන් ජීවත් වෙනව දැකලා මැරෙන්න පුළුවන් නම් සන්තෝෂයක් නෙවෙයිද ඒක? ඒක අපේ සතුට. අපේ රටේ ජනතාව හැමෝත් එක්කම සන්තෝෂෙන් ඉනා වෙලා ජීවත් වෙනව දකින්න පුළුවන් නම් සතුටක් ඒක. අපේ ගෙවල් වල නේද අඹු සැමියෝ ගෑනු පිරිමි සතුටෙන් ජීවත් වෙනව දකින්න පුළුවන් නම් දරු පැටවුත් එක්කෙන් ගමනක් යන නේද සතුටෙන් ගමනක් යනවනම් කාලබිල ජීවත් වෙනවනම් එහෙම සමාජයක් දකින්න පුළුවන් එක සතුටක් අපට. ඒ නිසා ඒක තමයි සතුට කියලා කියන්නේ. ඒ සතුට දිනා ගන්න පුළුවන් වෙන මොකක් සඳහාද? අපි මේ සමාජය වෙනස් කරන ක්‍රියාවලිය පටන් ගත්තොත් ඒක. ඒ නිසා අපිට වැඩක් තියෙනවා. අපි හොඳටම දන්නවා මං කලින් කිව්වා වගේ මේ අවුරුද්දේ වළක්වන්න බෑ ඒගොල්ලන්ට ඡන්දෙ තියන්න වෙනවා. ජනාධිපතිරණ තියන්න වෙනවා. ඒක වංගු ගාල යන්න පුළුවන් කමක් නැහැ. දැන් සමහරු කියනවා මහා ඡන්දයක් ඊට කලින් ඉදන් නැහැ කියලා. අපිට මොකද? ඕන ඡන්දයක් අරන් එන්න කියලා. අපි ඒගොල්ලන්ට කියනවා මොකද්ද? ඔබ කැමති ඕන ඡන්දයක් අරන් එන්න. ඒක ජනාධිපතිරණක් කමක් නැහැ. මහමැතිරුණක් කමක් නැහැ. මොන ඡන්දගෙනාවක් ඒ ඡන්දෙන් මේ හැමදෙනාම සිංහාසනෙන් බස්සලා ගෙදරට එළවලා මාලිමාවේ ජයග්‍රහණය තහවුරු කරන්න අපි ලෑස්ති. ඒ සඳහා බරපතල ලෙස කැපවෙන්න ගැහැණු අපි ලෑස්ති කියන පණිවිඩය මේ දෙමින් තියෙන නිසා අපි කියන ආණ්ඩුවට අපි කියන ජනතාවට මොකද්ද? දැන් ආණ්ඩුවේ කාලය ඉවරයි. අපිට විනාශ කරපු ප්‍රභු පාලනයේ කාලය අවසానයි. දැන් ඇවිල්ලා තියෙන ජනතාවගේ යුගය අන්නේ ජනතාවගේ යුගය යුගයේදී ඒ ජනතාවගේ පාලනයක් නිර්මාණය කරන නිසා දැන් අපේ රටේ කාන්තාවන් ධෛර්යයෙන් පෙරට ඇවිත් තියෙනවා. ඒ පෙරට ඒ මේ දසුන ඒ ගත්තු තීරණය මං හිතන්නේ අපිට අපේ රටේ ඉතිහාසය කවදාකවත් අමතක කරන්න බැරි තීරණ නිසා අපි කවුරුත් එකතු වෙලා මේකට වෙනස් කරන්න ඕන. අපි ඉස්සලා තින් අපි ඔබ ජයග්‍රහණය කරන නිසා අපි ඔබෙන් ඉල්ලන්නේ මොකද්ද? අපි හැමදෙනාම මේ සමුළුවෙන් පස්සේ මේකෙන් පස්සේ ගෙවල් වලට නිකන් ඉන්නේ නැතුව අපි හැමෝටම කතා කරමු. අසල් විසෙන්ද කතා කරමු. යාළුවන්ට කතා කරමු. ඒලියන්ට කතා කරමු. වැඩපොලේ බස් එකේ ත්‍රිවිල් එකේ හැමතැනම කතා කරමු. කතා කරලා හැම කෙනාම දෙමුවත් කරලා
මේ කාන්තා බලය තවත් දෙවන්ත කාන්තා බලයට පත් කරමු. ගැහණු එක මිටට ඉන්න ඕන මොකක් සඳහාද? මේ පාලනය කරලන්නයි අලුත් පාලනයක් හදන්නයි ඒ පාලනය තුල අත්ල්මදර හට හදන්නයි ඉන්න ඕන. අන්නේ කාර්ය සඳහා අපි තව තවත් කාන්තාවන් එකතු කරන්න ඕන. හැමෝම එකතු කරන්න එකතු කරලා මේ සමාජයේ වෙනස් කරන සටනේ නායකත්වය දායකත්වය අපි අතර ගන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපි කවුරුත් පිළිගැසෙන්න ඕන කම්පියුන්සා අදින සෞදුරුනි අපි කවුරුත් සහ අපි කවුරුත් අදිස්ථාන කරගත යුතු මොකද්ද? අපේ දරුවන්ට අනාගතයක් නැති කරපු අපේ රට බංකොලොත් කරපු අපේ රට ආර්ථික විනාශ කරපු අපට සතුට නැති කරපු 76 වසරක සාපේ නිමා කරන්න අපි ලෑස්ති ගැහණු අපි ලෑස්ති මීට පස්සේ සමාජය රවට්ටන්න අපිට දෙන්නේ නැහැ කිසි කෙනෙකුට අපි ලෑස්ති ගමින් ගමට යන්න අපි ලෑස්ති ගෙයින් ගෙදරට යන්න අපි ලෑස්ති ජනතාවට කරුණු අවබෝධ කර දෙන්න අවබෝධ කර දීලා මේ ජනතාව දැවැන්ත බලයකට සංවිධානය කරලා අපට ලැබෙන පළවෙනි අවස්ථාවේදීම මේ දෘෂ්ටි පාලනේ නිමා කරලා මිනිස්සුන්ට ගැහණුන්ට සතුටෙන් ඉන්න පුළුවන් රටක් හදන්න අපි ලෑස්ති ඒ වෙනුවෙන් සටන් කරන්න අපි ලෑස්ති අපි ජයග්‍රහණේ රැගෙන මිස පස්සට යන්න ලෑස්ති නෑ අපි නතර වෙන්නේ නෑ කි ධන ගහන්නේ නෑ වරදාන ඉස්සර නතර වෙන්නේ නෑ හාල් මළු ඉස්සර පාවා දෙන්නේ නෑ මේ සටන සතුරන් පළව හැරලා ජනතාවගේ ජයග්‍රහණේ මව්බිමේ ජයග්‍රහණේ දරුවන්ගේ අනාගතේ ජයග්‍රහණේ ගැනීමෙන් තොරව අපි නතර වෙන්නේ අපිට අලුත් නිදහස් අරගලයක අලුත් පුනරුද ව්‍යාපාරයක් ලෙස අපි ඔක්කොම ගතියලා අපේ ආදරණීය මව්බිම නැවත ගොඩනගන අරගලයට පණ දෙන්න අපි සූදානම් අන්නේ සඳහා සටන් කරන අපි ලෑස්ති ඒ සඳහා අපි ජනතාවත් එක්ක පෙළගැහෙන ලෑස්ති ඒ සඳහා අපි ජනතාව සංවිධාන කරන ලෑස්ති කියන පණිවිඩය දෙමින් අපි අද ඔබෙන් සමු ගන්නවා ජාතික ජන බලවේගයට ජය වේවා කාන්තා බලවේගයට ජය වේවා ගැහණු එකමිටට ජය වේවා ඔබ හැම දිනකටම ජය වේවා බොහොම ස්තුතියි